சாதரையும் பிலிகா நவா ஓல ஹெமோம கேடி கிச்சன் யூடியூப் சேனல் எக்கத்த அது ரெசிபி கிங் அப்பி ஓலட் கியல தேன்னி கொட்டாக ரசவா தேவாகேம கொட்டாக சோஃப்ட் எக்கத்த சோசேஜ் மிஸ்ர பித்தர பண்ணிக்கா கதாகான் நேட்டி இதி நேவாகேம கொடாக்ம கொடாக் ஸ்தூதிவாந்த வெனவா அப்பே சேனலை கத்தேக்க சப்ஸ்கிரைப் பெலாயின் வால ஹெமோட்டமாத் அப்பே வீடியோஸ் பலன லைக் கமெண்ட் ஷேர் கரன வால ஹெமோட்டமாத் பலமு மே ரெசிபியேக ஹதாகானி கொஹமது கியலா මුලින්ම බන් එකට පිරවුම හදාගන්න මම අරන් තියෙනවා සොසේජස් බී ලූණු අවමිරිස් සුදු ලූණු ටිකක් ඒ වගේම බිත්තර මීට අමතරව තෙල් ලුණු ගම්මිරිස් කෑලි මිරිස් ටිකක් අපිට ඕනි වෙනවා දැන් මම පොට් එකක් රත් වෙන තියලා මේ විදිහට තෙල් ටික එකතු කරගන්නවා ඊට පස්සේ तेल टीका रातु ना हम सुधु लूनु टीका एक तो करला मेवा के टीका बैठा करना वा सुधु लूनु टीका टीका क्रानवान पाठ वेन बैठे ना कोटे मामा मेक टीक तो करकरना वा पौड़ी टक आपागा तो सोसे जस्ट टीका मेवी दिहटा इलांगटा मेका टीका तेल के बैठा करना वा දැන් ඊළඟට මම එකතු කරගන්නේ පොඩියට කපාගත්තු බී ලුණු ඒ වගේම අවු මිරිස් ටික. ඔයාලට පුළුවන් අවු මිරිස් වෙනුවට බෙල් පෙපර් පාවිච්චි කරන්නත්. ඒ දෙක එකතු කරලත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරමින් ටිකක් වෙලා බැත ගන්නවා. දැන් ඊළඟට එකතු කරන්නේ රසාණු ලුණු ඒ වගේම ගම් මිරිස්, කෑලි මිරිස් මේවා ඔයාලගේ රසාණු එකතු කරගන්න. දැන් ඊළඟට මම එකතු කරන්නේ මේ විදිහට හොඳින් මිශ්‍ර කරගත්ත බිත්තර ටික එකතු කරලා පොඩ්ඩක් තැඹෙන්න දීලා ඊට පස්සේ හැන්දෙන් මිටෙන් හරි හැන්දෙන් හරි හොඳට මේක කූරු ගාලා හදා ගන්න ඕනි මේ විදිහට බිත්තර ටික හොඳට තැම්බෙන්න හදාගත්තට පස්සේ ලිප ඕෆ් කරගන්න. ඔයාලට පුළුවන් සොසේජ් එකතු නොකර බිත්තර තුනක් එකතු කරලා මේ විදිහට ෆිලින් එක හදාගන්නත්. මුලින්ම ඊස් ටික ඇක්ටිව් වෙන්න තියාගන්න ඕනි. ඒකට මම මේ විදිහට බෝල් එකකට මද රස්නි කිරි එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මද රස්නි කිරි වෙනුවට මද රස්නි වතුර එකතු කරගන්නත්. ඊළඟට මම එකතු කරන්නේ සීනි.
සීනි ටික එකතු කරගත්තට පස්සේ මේ විදිහට එකතු කරගන්නේ ඊස්ට් ටික ඊළඟට මේක හොඳින් මිශ්‍ර කරගෙන ප්ලාස්ටික් රැප් එකකින් ආවරණය කරලා මේක ටිකක් උණුසුම් තැනක තියාගන්නවා ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් ඔයාලා ඊස්ට් පාවිච්චි කරලා හදන ඕනම කෑමකදී මේ විදිහට මුලින් ඊස්ට් ටික ඇක්ටිව් වෙන තියලා හදාගන්න එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඊස්ට් හොඳ තත්වේ තියනවද කියලා ඊස්ට් ටික හොඳට පිපිලාවේ නැත්නම් මේ ටික එකතු කරලා පිටිමෝලිය අනාගන්න එපා එමුනොත් අපිට අවශ්‍ය විදිහට අපි හදන දේ හදාගන්න බැරි වෙනවා ඊළඟට මම පිටි ටික මේ විදිහට හලා ගන්නවා හලාගත් පිටි ටිකට මම මුලින්ම එකතු කරන්නේ මේ විදිහට ලුණු ලුණු ටික එකතු කරලා ඊළඟට සීනි ටික එකතු කර ගන්නවා දැන් එකතු කරන්නේ බිත්තර සුදු මදය බිත්තර කහ මදය වෙන් කරලා වෙනම තියාගෙන බිත්තර සුදු මදය මේ විදිහට එකතු කරන්න ඕනි ඊළඟට එකතු කරන්නේ කිරිපිටි ටික එකතු කරගත්තට පස්සේ මම දිය කරගත්ත බටර් මේ විදිහට එකතු කරගන්නවා මේ විදිහට එකතු කරන බටර් නිවිලා තියෙන්න ඕනි ඊළඟට මේ තියෙන්නේ පිපිච්ච ඊස්ට් මිශ්‍රණය මේ විදිහට හොඳට ඇක්ටිව් වෙලා නම් අපිට පුළුවන් මේක පිටි මිශ්‍රණයට එකතු කරන්න ඊළඟට මම ඊස්ට් ටික මේ මිශ්‍රණයට එකතු කරලා ඔක්කොම හොඳින් මිශ්‍ර වෙන විදිහට මිශ්‍ර කරගන්නවා අද මම පිටිමෝලිය අනාගන්නේ මද රස්නේ වතුර එකතු කරලා ඒ නිසා තමයි මම මුලින් කිරි පිටි ටිකකුත් එකතු කරගත්තේ ඊළඟට මද රස්නේ වතුර ටික ටික එකතු කරමින් මේ විදිහට අනාගන්න ඕනි ඔයාලට පුළුවන් මද රස්නේ වතුර වෙනුවට මද රස්නේ කිරි පාවිච්චි කරලත් මේ පිටිමෝලිය අනාගන්න එහෙම අනාගන්නවා නම් කිරි පිටි එකතු කරන්න අවශ්‍ය නැහැ වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට මම මුලින් පිටි ටික එකතු වෙන්න අනාගන්නවා මේ වගේ ටිකක් තෙත ගතියට ඒ වගේම අතේ නොඇලෙන ගානට පිටි ටික එකතු වෙන්න අනාගත්තට පස්සේ තෙල් තවරපු පැතලි මතු පිටක අපි විනාඩි 15ක් 20ක් වගේ අනාගන්න ඕනි ඊළඟට අතෙත් හොඳින් තෙල් තවරගෙන මේ විදිහට හොඳින් පිටි ටික අනාගන්න මේ විදිහට හොඳින් අනාගතට පස්සේ මම දැන් ඔයාලට පෙන්වන විදිහේ හොඳ සොෆ්ට් ඇදෙන ඩෝ එකක් ලැබෙන්න ඕනි ඊළඟට මේ විදිහට බෝලයක් වගේ පිටිමෝලිය හදා ගන්න ඕනි ඊට පස්සේ පිටිමෝලිය මතු පිට තෙල් ටිකක් තවරලා ඒ වගේම අපි පිපෙන්න තියෙන බෝල් එකෙත් හොඳින් තෙල් තවරගෙන මේක අපි දෙගුණයක් වෙන්න පිපෙන තියා ගන්න ඕනි දැන් මම ප්ලාස්ටික් රැප් එකකින් මේ පිටිමෝලිය ආවරණය කරලා හොඳින් පිපෙන්න තියාගන්නවා ඔයාලට පුළුවන් ප්ලාස්ටික් රැප් එකක් වෙනුවට තෙත රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න මේ විදිහට හදාගත්තු ඩෝ එක ටිකක් ඉක්මනින් පිපෙන්න ඕනි නම් ඔයාලට පුළුවන් ඔන් කරපු නැති අවන් එකක් ඇතුලේ තියලා ඒ ළඟින් රස්නේ වතුර එකක් තියාගන්න එහෙම කළාම ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඉක්මන් වෙන නිසා පිටිමෝලිය ටිකක් ඉක්මනින් පිපෙනවා ඒ වගේම සීතල දේශගුණයක් තියෙන වෙලාවටත් අපිට මේ විදිහට කරලා පිටිමෝලිය ඉක්මනට පිපෙන්න හදාගන්න පුළුවන් මේ ඔයාලට පේන්නේ දෙගුණයක් වෙන්න පිපිච්ච පිටිමෝලිය මම මෙතනදී වෙලාවක් සඳහන් කරන්නේ නැහැ
මොකද දේශගුණය අනුව වෙනස් වෙන්න පුළුවන් කාලය ඊළඟට පිපුණු පිටිමෝලිය මතු පිටට මේ විදියට පිටි ටිකක් ඉහලා අතින් ප්‍රෙස් කරලා ඇතුලේ තියෙන වාතය ඉවත් කරගන්න ඕනි ඊළඟට පිපුණු ඩෝ එක මම මේ විදිහට පිටි තවරපු පැතලි මතු පිටකට දාගන්නවා ඊට පස්සේ මේ විදිහට හදාගෙන සමාන කොටස් වලට වෙන් කරගන්න යන්නේ අපිට මෙහෙම හදාගත්තාම සමාන කොටස් වලට වෙන් කරගන්න පහසුයි මම මේ විදිහට කොටස් 12කට වෙන් කරගන්නවා පිටි මූලිය ඔයාලා කැමති නම් කොටස් 6කට වෙන් කරගෙන බන් එක හදාගන්නත් පුළුවන් මුලින් කොටස් 6කට වෙන් කරගෙන මම ඊට පස්සේ එක කොටසක් නැවතත් දෙකට වෙන් කරගෙන කොටස් 12ක් වෙන්න හදාගන්නවා ඔයාලට පුළුවන් කැමති නම් කිරලා සමාන කොටස් වෙන් කරගන්නත් ඊළඟට මේ විදියට වෙන් කරගත්ත කොටස් පුංචි බෝල විදියට හදාගෙන විනාඩි 15ක් පිපෙන්න තියාගන්නව නැවතත් විනාඩි 15කින් පස්සේ තමයි අපි බන් එකේ පිරෝම එකතු කරලා බන් එක හදාගන්නේ ඊළඟට මම ඔයාලට පෙන්වන විදිහට ෆිලින් එක පුරවලා බන් එක හදාගන්න ඊළඟට මේ විදිහට හදාගන්න කොටස් අපි බටර් හරි මාජරින් හරි තවරපු බේකින් ට්‍රේ එකක තියාගන්න ඕනි. ඔයාලට පුළුවන් කැමති විදිහේ බේකින් ට්‍රේ එකක් පාවිච්චි කරන්න. බටර් හරි තෙල් හරි ගාලා මේ විදිහට තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බේකින් পেපර් එකක් දාලා තියාගන්නත් පුළුවන්. මේ ඔයාලට පේන්නේ මේ විදියට හදාගත්තු කොටස් ඊළඟට නැවත ප්ලාස්ටික් රැප් එකකින් හරි තෙත රෙදි කෑලකින් හරි ආවරණය කරලා මේ ටික දෙගුණයක් වෙන්න තියාගන්න ඕනි මෙතනදී හොඳට බන් ටික දෙගුණයක් වෙන්න පිපෙන්න ඕනි එහෙම නොවුනොත් ඔයාලට හොඳ සොෆ්ට් එකකට බන් ටික ගන්න බැරි වෙනවා ඒ නිසා බන් ටික හොඳින් දෙගුණයක් වෙන්න පිපෙන්න තියලා තමයි අපි අවන් එකට දාලා බේක් කරගන්න ඕනි මේ ඔයාලට පේන්නේ දෙගුණයක් වෙන්න පිපුණු බන් ටික ඊළඟට අපි තියාගත්තු කහ මදයට එකතු කරනවා කිරි ටික මේ විදිහට ඊට පස්සේ මේ දෙක හොඳින් මිශ්‍ර කරලා බන් ටික උඩින් අපි ගා ගන්න ඕනි ඊළඟට ඔයාලා කැමති නම් තල ඇට ටිකක් එකතු කරගන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට බිත්තර සාරු ගාගෙන විතරක් බේක් කරගන්නත් පුළුවන් දැන් ඊළඟට සෙල්සියස් 165ට කලින් රත් කරගත්තු අවන් එකක විනාඩි 15ත් 20ත් අතර උඩ ලස්සන බ්‍රවුන් වෙන්න මේ විදිහට බේක් කරගන්නවා අවන් එකෙන් බේකින් ට්‍රේ එක ගත්ත හැටියෙම මම මේ විදිහට තිය කරගත්ත බටර් ටිකක්
උඩේ නාලේප කරගන්නවා ඔයාලට පුළුවන් මාචරින් පාවිච්චි කරන්නත් ඊට පස්සේ රෙදි කෑල්ලකින් මේක නිවෙනකන් ටිකක් වෙලා වහලා තියාගන්න ඕනි ඒ විදිහට වහලා තිබ්බම බන් ටික තවත් සොෆ්ට් වෙනවා ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න ඔයාලට පේනවා ඇති ගොඩක් සොෆ්ට් ඒ වගේම ගොඩක් රසවත් මේ බන් එක ඔයාලත් මේ විදිහට මේ බන් රෙසිපි එක හදලා බලන්න ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා ඔයාගේ යාළුවොත් එක්කත් මේ රෙසිපි එක ෂෙයා කරන්න ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ රෙසිපි එකත් බැලුවට තවත් මේ වගේම රසවත් රෙසිපි එකකින් හම්බ වෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්